හැමෝටම සුබදවසක්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පික් එකක් භාවිතා කරන්නේ නැතිව දකුණු අතේ ඇඟිලි භාවිතා කරලා කොහොමද ස්ට්‍රම් කරන්නේ කියලා. මමත් පෞද්ගලිකව ගොඩක් කලාවට ස්ට්‍රම් කරන්න පුරුදුලා ඉන්නේ පික් එකක් නැතුව. ඉතින් ඒක නිසා මට හිතුණා ඔයාලටත් මම දන්න දේවල් ටික කියලා දෙන්න. එහෙනම් අපි යමු දැන් පාඩමට. හොඳයි. මම මුලින්ම දැන් කෝර්ස් තුනක් තෝරගන්නවා. මේ පාඩම ඉදිරියට කරගෙන යන්න. ඒ කෝඩ්ස් තුන තමයි G major, C major, D major. හරි. මම මේ කෝඩ්ස් තුන තෝරගන්න විශේෂ හේතුවකුත් තියෙනවා. අපි ගමුකෝ G කෝඩ් එක ගන්න මේ කෝඩ් එක ගත්තොත් මේ කෝඩ් එක අපි වාදනය කරද්දී strings 6ම අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි ගමු දෙවෙනිට ගත්තේ C major කෝඩ් එකනේ. එතකොට මේ කෝඩ් එකේදී C major කෝඩ් එකේදී අපි strings 5යි වාදනය කරන්නේ මේ 6 වෙනි කම්බිය අතාරිනවා. C major කෝඩ් එක. ඊළඟට අපි 3 වෙනි කෝඩ් එක D major කෝඩ් එක. එතකොට D major කෝඩ් එකේදී අපි strings 4යි. එතකොට මේ 5යි 6යි කියන දෙක වාදනය වෙන්නේ නැහැ මේ කෝඩ් එක වාදනය කරද්දී. හොඳයි එතකොට ඔයාලට තේරෙන්නේ නැති නම් ඇයි මම මේ කෝඩ්ස් තුන තෝරගන්න හේතුව කියලා. හරි දැන් අපිට වාදනය කරන්න කෝඩ්ස් තුනක් තියෙනවා. G කෝඩ් එක, C කෝඩ් එක, D කෝඩ් එක. අපි ඊළඟට බලමු දැන් අපි ස්ට්‍රම් කරන්නේ කොහොමද කියලා අපේ මේ ඇඟිලි ටික පාවිච්චි කරලා. මම මගේ දකුණු අතේ ඇඟිලි පහෙන් මෙන්න මේ විදියට අපි ඇඟිලි පහ ගත්තම මේකෙන් මෙන්න මේ මහපට ඇඟිල්ල වෙනමම ගන්නවා. ඉතුරු ඇඟිලි හතර මේ හතර වෙනමම ගන්නවා. එතකොට මං ස්ට්‍රම් කරන්න භාවිතා කරන්නේ මෙන්න මේ කොටස් දෙක. මහපට ඇඟිල්ල වෙනමම ගන්නවා. ඉතුරු ඇඟිලි හතර වෙනමම ගන්නවා. මේ කොටස් දෙකෙන් තමයි වැඩේ කරගෙන යන්නේ. හොඳයි. දැන් මම වගේ දකුණු අතේ ඇඟිලි ටික කොටස් දෙකකට බෙදාගත්තා. මේ කොටස පොඩ්ඩක් ඔහොම තියලා ඊළඟට අපි බලමු මෙන්න මේ කාරණාව. කෝඩ් එකක් ගත්තම කෝඩ් එක අපිට ඇහෙන විදියක් තියෙනවා, අපි ශබ්ද කරන විදියක් තියෙනවානේ. එතකොට මම මේ ඇහෙන ශබ්ද කොටස් දෙකකට බෙදා ගන්නවා. එකක් මම කියනවා බේස් සවුන්ඩ් එකක්. කියන්නේ ටිකක් ලෝ බර හඬක්. ඒ වගේම තමයි ඉතුරු කොටස බෙදා ගන්නවා කෝඩ් එකේ අපිට ඇහෙන ශබ්දය හයිස්, එහෙම නැත්නම් ඉහළ ටිකක් තීව්‍ර හඬක් වගේ ඇහෙන විදියට. එතකොට අපි බලමු කෝඩ් එක මේ ශබ්ද දෙක අපි කොහොමද ගන්න කියලා ඊළඟට. හොඳයි අපි මුලින්ම ගත්ත කෝඩ් එක G major කෝඩ් එකනේ. මේ කෝඩ් එක අපිට පුළුවන් strings 6ම භාවිතා කරලා වාදනය කරන්න. ඒක හින්දා මම මේ කෝඩ් එකේ බේස් සවුන්ඩ් එක ගන්න මම කරන්නේ 6 වෙනි string එකයි, 5 වෙනි string එකයි, 4 වෙනි string එකයි භාවිතා කරනවා. මේ තුන වාදනය කරනවා. මේ string තුන එකවර වාදනය කළොත් අපිට බේස් සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. හොඳයි. අපිට දැන් බේස් සවුන්ඩ් එක ගන්න දන්නවනේ. අපි අර හයිස් පොටක් ඉහළ හඬ ගන්න. අපි ගමු මේ කෝඩ් එකේ පළවෙනි string එකයි, දෙවෙනි string එකයි, තුන්වෙනි string එකයි අපි හතරත් ගමු. අපිට තුනක් ඇදි හතර ගත්ත කියලා අපිට ගැටලොක් වෙන්නෙත් නෑ. අපිට ඒ ශබ්දේ ගන්න පුළුවන්. මේ බලන්න. තුනම ප්ලේ කරොත් මේ වගේ, හතරම ප්ලේ කරොත් පොඩි බේස් සවුන්ඩ් එකකුත් මික්ස් වෙලා වගේ අපිට ඇහෙනවා. හරිනේ. එහෙනම් අපි දැන් strings 6ක් භාවිතා කරලා වාදනය කරන කෝඩ් එකකදී බේස් සවුන්ඩ් එකයි හයිස් සවුන්ඩ් එකයි ගන්න විදිය දන්නවා. හොඳයි අපි ඊළඟට තෝරගත්ත කෝඩ් එක තමයි C major. මේ කෝඩ් එකේ මම කිව්වා අපි 6 වෙනි string එක වාදනය කරන්නේ නැහැ, ඉතුරු 5 විතරයි කියලා. එතකොට අපි මෙතනදී බේස් සවුන්ඩ් එකක් ගන්න අපි ගමු 5යි 4යි 3යි. මෙන්න මේ තුන වාදනය කරමු. right. ඊළඟට හයිස්, එහෙම නැත්නම් ඉහළ හඬක්, තීව්‍ර හඬක් ගන්න අපිට පුළුවන්. 1 2 3 4. හතරම ගන්නත් පුළුවන්. 3 ගත්තත් අවුලක් නැහැ, අපිට ඒ ශබ්දේ ගන්න පුළුවන්. මේ බලන්න. හරිනේ. ඊළඟට බලමු අපි 3 වෙනි එක තෝරගත්තේ D major කෝඩ් එක. හොඳයි. D major කෝඩ් එකේදී අපි strings 4 වෙනි වාදනය කරන්නේ. එතකොට මේ 6යි 5යි අපි වාදනය කරන්නේ නැහැ. එතකොට මෙතනදී අපිට බේස් සවුන්ඩ් එකක් ගන්න අපිට පුළුවන් 4යි 3යි. මේකට අපිට මෙන්න මේ
දෙවනි ස්ට්‍රිං එකත් එකතු කරගන්න වෙනවා. මොකද අපි මේ උඩ දෙක විතරක් වාදනය කරොත් පොඩ්ඩක් අර ඒ කියන්නේ අපිට එන ශබ්ද ටිකක් අර අපි කියන්නේ පවර් කෝඩ් සවුන්ඩ් එකක් වගේ තමයි ඇහෙන්නේ. නමුත් අපි තුනක් ගත්තොත් පොඩ්ඩක් අර බේස් එකේ පොඩි කූල් ගතියක් තියෙනවා. නැත්තම් අපිට සද්දෙච්චර සෙට් වෙන්නේ නැහැ. හරිනේ. එතකොට ඊළඟට අපි බලමු හයිස්. නැත්තම් අපිට ඉහළ හඬක් ගන්න අපිට පුළුවන් යටම ස්ට්‍රිංස් තුන භාවිත කරන්න. ඒ කියන්නේ 1යි 2යි 3යි. අපිට පුළුවන් මෙන්න මේ කොටස භාවිත කරන්න. හොඳයි, එහෙනම් අපි දැන් කෝඩ් 3, ඒ කියන්නේ ස්ට්‍රිංස් 6ක් භාවිත කරලා, ස්ට්‍රිංස් 5ක් භාවිත කරලා, ස්ට්‍රිංස් 4ක් භාවිත කරලා වාදනය කරන කෝඩ් 3ක් අරගෙන ඒක ඇහෙන ශබ්දය හඬ අපි බේස් එකයි හයිස් එකයි විදියට වෙන් කරලා හඳුනාගත්තා කොහොමද ඒ ශබ්ද ගන්නෙ කියලා. හොඳයි, එතකොට ඔයාලට මතක ඇති අපි මේ කොටසට එන්න කලින් අපේ දකුණු අතේ ඇඟිලි කොටස් දෙකකට බෙදාගත්තා. අපි දැන් මෙයාලට බාර දෙමු අපි අර කතා කරගත්ත බේස් සහ හයි සවුන්ඩ් එක අපිට අරන් දෙන්න කියලා. මම මහපට ඇඟිල්ලට රාජකාරි දෙකක් දෙනවා. එකක් තමයි එයාට කියනවා කෝඩ් එකක් වාදනය කරද්දී ඔයා බේස් සවුන්ඩ් එකත් ගන්න බලන්න, හයි සවුන්ඩ් එකත් ගන්න බලන්න කියලා. ඒ කියන්නේ යාට බේස් පැත්තටත් යන්න පුළුවන්, හයිස් පැත්තට යන්නත් පුළුවන්. ඊළඟට ඉතුරු ඇඟිලි හතර, මේ හතර දෙනා එකතු වෙලා වැඩ කරන්නේ. එතකොට මේ හතර දෙනාට බාර දෙන්නේ එකයි. එයාලට පුළුවන් හැමතිස්සෙම හයිස් පැත්ත බාර ගන්න, ඒ පැත්තෙන් අපිට ශබ්දය අරන් දෙන්න. අපි එහෙනම් දැන් බලමු මේ අපේ ඇඟිලි වලට බාර දුන්න රාජකාරිය කෝඩ් ස්වාදනයේදී කොහොමද යාලා ඉටු කරන්නේ කියලා. හොඳයි, මම මුලින්ම ගන්නම් 3-4 කියන බීට් එක. ඒ කියන්නේ එක බාර් එකක් ඇතුලේ අපිට තියෙනවා බීට්ස් තුනක් වාදනය කරන්න. හොඳයි, එතකොට අපි ගමුකෝ G major chord එකනේ අපි මුලින්ම ගත්තේ. අපිට මේක ස්ට්‍රිංස් 6ම භාවිත කරන්න පුළුවන්. රයිට්, මේ බලන්න. රයිට්, හොඳයි, එතකොට ස්ට්‍රමින් එක මම ඩවුන් ස්ට්‍රොක් තුනක්මයි භාවිත කරේ. එතනදී මම මුලින්ම බේස් සවුන්ඩ් එක ගන්න පළවෙනි ස්ට්‍රොක් එක මෙන්න මේ උඩ තියෙන ස්ට්‍රිංස් තුනට මහපට ඇඟිල්ල භාවිත කරා. හරි, ඊළඟට ඉතුරු ඇඟිලි හතරෙන් මෙන්න මේ ස්ට්‍රිංස් හතර යටම හතර මේ විදිහට එකපාර වාදනය කරා. අපිට පුළුවන් මේ ඇඟිලි ටික ගොඩක් තද කරන්න නැතුව සාමාන්‍ය විදිහට අර නිකන් අපි පණ නැති කරලා වගේ නිකන් ඊටාම ආයාසකින් තොරව ගොඩක් තද කරන්න නැතුව තියා ගන්න ඕනේ. තියාගෙන ඉවරලා ඒක මෙන්න මේ ස්ට්‍රිංස් ටිකේ වද්දගෙන යන්න තියෙනවා. පොඩ්ඩක් මේ නියපොතු තියෙන පැත්ත තමයි වදින්නේ. එතකොට මහපට ඇඟිල්ලේ එක ඩවුන් ස්ට්‍රෝක් එකයි, ඉතුරු ඩවුන් ස්ට්‍රෝක් දෙක, ඉතුරු ඇඟිලි හතරයි. එතකොට ඒ ටික එකතු කළ වාදනය කරා මෙන්න මේ විදිහට. තොරාල තේරෙන්නේ නැති අපි කෝඩ් එකේ සවුන්ඩ් එක කොහොමද ගන්න කියලා මේ ඇඟිලි භාවිත කළා. අපි තව එකක් ගමුකෝ මෙන්න මේ විදියට. මම ගන්නම් 4-4 බීට් එකට යන ස්ට්‍රමින් එකක්. ඒකෙදි මහපට ඇඟිල්ල මං ඩවුන් ස්ටොක් එකේදී මේ තුනට ස්ට්‍රම් කරනවා. ඊළඟට අප් ස්ටොක් එකේදී මෙන්න මේ අට ස්ට්‍රිංස් තුනට වගේ තමයි ස්ට්‍රම් කරන්න. මේ බලන්න ඊළඟට ඊළඟ ඩවුන් ස්ට්‍රොක් එකේදී මගේ මේ ඉතුරු ඇඟිලි හතර භාවිත කරන. මේ බලන්න ඊළඟට ආයෙමත් අප් එකේදී මගේ මහපට ඇඟිල්ල භාවිත කරනවා. මම මුලින්ම ඔයාලට කිව්වා මේ මහපට ඇඟිල්ල අපිට බේස් පැත්තටයි හයිස් පැත්තටයි දෙකටම ගන්න පුළුවන්, භාවිත කරන්න පුළුවන් ස්ට්‍රමින් පැටර්න් හදාගනිද්දී. එතකොට මෙතනදී මම කරන්නේ අන්න ඒ වගේ දෙයක්. ඩවුන් අප්, ඊළඟට ඇඟිලි හතරම ඩවුන්, ඊළඟට ආයෙමත් මහපට ඇඟිල්ල අප් එක. ඉතින් මේ ක්‍රමය භාවිත කරලා අපිට කැමති විදිහට අපිට ඕන විදිහට ස්ට්‍රමින් එකක් හදා ගන්න පුළුවන්, කෝඩ් එක සවුන්ඩ් කර ගන්න පුළුවන්. මේ වගේම තමයි අනිත් කෝඩ් වලටත්. අපි ගමුකෝ C major කෝඩ් එක. දැන් මේකෙත් අපි කිව්වොත් 3 4 එක ප්ලේ කරනවා නම් මෙතනදී අපිට strings 5 නේ තියෙන්නේ. ඒතර අපිට මුලින්ම අර බේස් සවුන්ඩ් එක, මුලින්ම ඩවුන් ස්ටොක් එක
මෙන්න මේ strings තුනට වාදනය කරන්න පුළුවන්. ඊළඟට ඉතුරු down stroke දෙක අපි ඇඟිලි හතරෙන්නේ වාදනය කරේ. ඒ දෙක අපිට පුළුවන් මේ ඉතුරු strings හතරට තුනට වාදනය කරලා අර high sound එක ගන්න. මම මෙන්න මේ විදිහට වාදනය කරලා පෙන්නන්නම්. එතකොට අපි ඩී වලට આવත් අපිට අපි දන්නවා අපිට strings හතරයි තියෙන්නේ. එතකොට ඒකෙන් උඩම තුනට bass sound එක ගන්න පුළුවන්. bass කියන්නේ bass එකයි අපි පොඩි high string එකකුත් පොඩක් mix කරගෙන තමයි ගන්නෙ. එතකොට අපිට මේ උඩම තුන වාදනය කරොත් අපිට පොඩි bass sound එකක් ගන්න පුළුවන්. bass එක පොඩක් mix වෙනවා මේකෙදි. මේ high strings උත් අපිට පාවිච්චි කරන්න වෙනවා. මොකද අපිට තියෙන්නේ strings හතරින්ද. right ඇසෙ ඉතුරු down stroke එක. පළවෙනි down stroke එක මහපට ඇඟිල්ලෙන් මේ තුනට වාදනය කරනවා. ඊළඟට ඉතුරු ශබ්ද ගන්න අපිට පුළුවන් highs පැත්ත. මේ අපේ ඉතුරු ඇඟිලි හතරෙන් යටම strings තුනට. එතකොට right අපි දැන් chords තුනම වාදනය කරලා බලමු. හරිනේ එහෙනම් ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කොහොමද අපි අපේ දකුණු අතේ ඇඟිලි භාවිතා කරලා ස්ට්‍රම් කරන්න කියලා විවිධ ක්‍රම තියෙනවා මේ විදිහටනේ මම මේ ක්‍රමයක් කියලා දුන්නේ තව ගොඩාක් ඇඩ්වාන්ස් ස්ට්‍රමින් පැටර්න් තියෙනවා මීට වඩා එහා ගියපු එක එක මියුසික් ස්ටයිල් වලට ඉතින් මම මේ අද මම මේ කියලා දුන්නේ ගොඩක් වෙලාවට අපි සරලව සින්දුවක් වාදනය කරද්දී අපිට මේ විදිහට ස්ට්‍රම් කරන්නත් පුළුවන් පික් එකක් නැතුව සහ ස්ට්‍රමින් පැටර්න් ගොඩාක් පුළුවන් ඉතින් මම අද උදාහරණ දෙකක් ගත්තේ ඉතාලම සරල ස්ට්‍රමින් පැටර්න් එකක් 3 4 එකක් සහ 4 4 එක ස්ට්‍රමින් එකක් විතරයි ඔයාලට කියලා දුන්නේ හොඳයි එහෙනම් මොන හරි තව දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් උත්තර දෙන්නම් එහෙනම් ආයෙමත් ලෙසන් එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්